හරි මේ යටතේ මම මොකවන්න සාමාන්‍යයෙන් ගණන් ට්‍රයි කරනවා දවස් 4දී 12ක්වත් අඩුම ගණන් සාකච්ඡා කරන්න මම ටිකක් බලපුවම ගණන් වලින් මට වැඩිපුරම මේ සම්ද සාකච්ඡා කරන්න නැත්නම් බස්නාහිර පළාත් ගණන් ටිකක් හරි මොකද බස්නාහිර පළාත් එකේ ගොඩක් කිට්ටුවෙන් යයි කියලා හිතන්න පුළුවන් ගණන් කීපයක් මම තියනවා දැක්කා පළවෙනි එක තමයි මෙන්න මේක මේ 2020 පේපර් එකේ මෙන්න මේ 10 වෙනි ගාන හරි 2020 10 වෙනි ගාන මෙන්න මේක තක රූපේන්ද්‍ර ගාන ලියගන්න පොඩි වෙලාවක් ගන්න විනාඩියක් විනාඩි දෙකක් වගේ ඇතුළත ඉක්මන ලියගන්න මම ඊට පස්සේ සාකච්ඡා කරන්න පටන් ගන්නවා 2020 පේපර් එකේ 10 වෙනි ගාන මේ එතකොට ගාන අපිට කියලා තියෙන මෙහෙමයි හොඳට අහගන්න මේක හොඳට තේරුම් ගන්න හරි වටන ගානක් වර්ගඵල සම්බන්ධ කොටසක් එයි කියන ෂුවර් එකක් මට මේ සැරේ තියෙනවා වැඩිපුරම මේ ගානේ වර්ගඵල වලින් මේයි කියලා ඒකයි මම මේ වර්ගඵලම ගණන් හදන්නේ එතකොට මේකේ කියනවා රූපේ දැක්වෙන ABC සමපාත ත්‍රිකෝණයක් හරි සමපාත ත්‍රිකෝණයක් එතකොට අපි මේ දත්ත ටික මොනවා හරි කර මේකට මාක් කරගන්න ඕන අපිට පේන්න මම මාක් කරගන්න සම්පාත ත්‍රිකෝණයක් කියන්නේ මට මෙතන ඉදි කැරි දාලා පෙන්වන්න බෑනේ මම කරන වැඩේ තමයි මම මෙන්න මෙහෙම පෙන්න ගන්නවා හරි මේ මාක් එකේ මට මතක් වෙනවා මේක හැම වෙලාවෙම සමපාත ත්‍රිකෝණයක් කියන එක වෙන අපිට කරන්න දෙයක් නැහැ පෙන්න ගන්න ක්‍රමයක් නැහැනේ හරි එතකොට සම්පාත ත්‍රිකෝණයක් කියන්නේ මම මේ ටිකේ පෙන්න ගන්නවා අපි දන්නවා සම්පාත ත්‍රිකෝණයේ කෝණ සමානයි කියන එක ඕනනම් අපිට අංශක 60යි කියලා ඔක්කොම දාගෙන යන්නත් පුළුවන් හරි मध्य लक्ष्य ඒ මධ්‍ය ලක්ෂ්‍ය ගන්න. ඒතර මධ්‍ය ලක්ෂ්‍ය කියනවා අපිට මතක් වෙන මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය මොනවා හරි මේකට පාවිච්චි කරන්න පුළුවන් වෙන්න පුළුවන් මේකේ. අර අපි මතක තියාගන්න ඕන දෙන දත්ත වලින් ඕමනා දේවල් ඔක්කොම ගන්න. මුලින්ම ඔයගොල්ලෝ දත්ත ටික මාක් කරගෙන ටික වෙලාවක් ගත්තර කමක් නැහැ. මොකද ඒකෙන් හරි වටකමක් තියෙන. ඒතර ඊළඟට කියනවා D සිට BC පාදයට සමාන්තර වැඳි රේඛාවට. අන්න D සිට BC පාදයට සමාන්තර වැඳි රේඛාවට AC පාදයේ හමුවන ලක්ෂ්‍ය ඊ වෙනවලු. ආ මේක සමාන්තර වඳින්නේ. අන්න තව chance එක මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයට යන අපිට ගොඩක් ළඟයි දැන් සමාන්තරව ඇඳි රේඛාවට AC පාදයේ හමුවන ලක්ෂ්‍ය E වෙනවා හරි ඒක තමයි මේ E කියලා කියන්නේ ඊට පස්සේ දික්කල DE රේඛාව මත F ලක්ෂ්‍ය පිහිටන්නේ කොහමද අන්න ඒක ඇත්තටම සමාන වෙලා DE සමානයි EF වෙලා ඒ කියන්නේ මෙන්න මේ කොටස සමානයි මොහොම වටින දත්ත දත්ත ටික මාක් කරගන්නේ තව ලොකුම වැඩේ මේකේ ඊට දත්ත රූප මත රූප සතහනේ ලකුණු කර අන්න මේ දත්ත ටික ලකුණු කරන්න. දැන් මේ ටික ලකුණු කරලා මෙතන තිබ්බත් මතක තියාගන්න ලකුණු දෙකක් හම්බ වෙනවා. හරි. මොකද ඔකන් දත්ත ලකුණු කිරීම මේ වගේ ගණන් වලදී හරි වටනවා මේ දත්ත ලකුණු කරන්න කියලා කියන්නේ අනිවාර්යෙන් ලකුණු දෙන හින්දා. හරි. ඊළඟට අපිට කියනවා මොකද්ද? ඊට දත්ත රූප සතහනේ ලකුණු කර ADCF ඍදි කෝණාශ්‍රය බව. ADCF අපිට ඒක ඇඳ ගන්න වෙනවා. මම ඇඳ ගන්නවා ADCF කියන එක වෙන කලයකින් මාක් කර ගන්න අපිට පෙන්වන්න පහසු වෙන්න. හරි මෙන්න ADCF ඔන්නෝක තමයි මට ඔන්න ඊතෝ දෙකත් ඒ කාලේ එකේ මොනම් මාක් කරන්න පුළුවන් අපිට මොකද්ද මේ පෙන්වන්න ඕනේ කියන එකට අග්ගලා පැහැදිලි වෙනවා මෙන්න එක අනිත් කැලල මෙන්න මේක තමයි අපි ඍද්ධිකෝණාශ්‍රය කියලා පෙන්වන්න ඕනේ දැන් අපි මුලින්ම කල්පනා කරන්න ඕනේ යම් කිසි එක ඍද්ධිකෝණාශ්‍රය කියලා පෙන්වන්නේ කොහොමද කියන එක ඒක තමයි වටන කියනම දේ හරි ක්‍රම කීපයක් තියෙන්න පුළුවන්. එතකොට ඍජුකෝණාශ්‍රයක් කියලා පෙන්වන්න නම් අපි අනිවාර්යෙන් පළවෙනි කාරණේ වෙන්න ඕනේ. සමාන්තර ආශ්‍රයක් කියලා පෙන්වන්න ඉන්න ඕනේ. මොකක් හරි එකක් අපිට කිව්වොත් ඒක ඍජුකෝණාශ්‍රයක් කියලා, සමජතුරාශ්‍රයක් කියලා,
ඒකෙන් පාද සමාන්තර දින මොනව හරි පෙන්වන්න කිව්වොත් අපිට මුලින්ම කරන්න අපි සමාන්තර රාශියක් කියලා පෙන්වන්න විශේෂයෙන්ම ඍජුකෝණ රාශියක් කිව්වොත් මුලින්ම පෙන්වන්න මේක සමාන්තර රාශියක් කියලා. ඒක තමයි පළවෙනිම කාරණය. මේ හොඳට ඔරුවට ගන්න. මේ ගොඩක් අත්‍යවශ්‍යයි ඔයගොල්ලන්ට. එතකොට පළවෙනි ඍජුකෝණ රාශියක් වෙන්න නම් මම මේ අවශ්‍යතාවයන් ටික ලියන්නම්. මොකද මේ ඔයගොල්ලෝ ඔරුවට ගන්න ද තියරිටියක් වයි තමයි පැහැදිලි කරන්න. හරි. ඍජුකෝණ රාශියක් වීමට ඍජුකෝණ රාශියක් කියලා අපි පළවෙනි එක සමාන්තර රාශියක් කළ යුතුය. සමාන්තර රාශියක් විය යුතුය. ඍජුකෝණ රාශියක් වෙන නම් මුලින්ම වෙන්න ඕනේ තමයි සමාන්තර රාශියක් වෙන්න ඕනේ. ඊට පස්සේ තව මොකක් හරි සමාන්තර රාශිය දැන් ඍජුකෝණ රාශියක් කියන්නේ සමාන්තර රාශියක්. හරි. ඊට පස්සේ ඒකේ තව විශේෂ ලක්ෂණයක් මොකක් හරි තියෙන්න ඕනේ. නැත්නම් අපිට ඍජුකෝණ රාශිය කියන්නේ මේ තව එකක් තමයි. එයාගේ කෝණ අපිට පෙන්වන්න පුළුවන් නම් අංශක 90යි කියලා. අන්න ඒත් හරි. තව එකක් තියෙනවා සමාන්තර රාශියවල ऋजुकोण आश्रय समतुराश्रय तीन विशेष लक्षण तीन मदर मतक दियाण अणुअण ऋजुकोणी तीन हिंदा एक बेरना ईलंक ट्राई करोने विकर्ण दिगिन समान वेनो विकर्ण दिगिन समान सामांतराष्ट्र वाल विकर्ण दिगिन समान ने सामांतराष्ट्र वाल विकर्ण दिगिन समान ने भाई समान वेन पुला अवस्था वत्तम ऋजुकोण आश्रय सह समतुराश्रय किला හරි එතකොට අපිට පෙන්වන්න පුළුවන් ඊළඟ එක මොකක්ද එහෙනම් එක කෝණ එහෙමත් නැත්නම් විකර්ණ දිගින් සමාන බව විකර්ණ දිගින් සමාන බව හරි දෙවෙනි කාරණය විකර්ණ දිගින් සමාන බව ඔන්න ඕක පෙන්වන්න පුළුවන් පළවෙනි එක සමාන්තර රාශියක් කියලා පෙන්වනවා දෙවෙනි එක විකර්ණ දිගින් සමානයි කියලා පෙන්වනවා එහෙමත් නැත්නම් කෝණ අංශක 90යි කියලා පෙන්වනවා ওই ක්‍රම දෙක තමයි ත්‍රිකෝණ රාශියක් වෙන්න අපිට අවශ්‍යතාව ඕක ගොඩක් කියලා සමාජ දුරස්තරත් අදාළයි. ඒකේ තව වාසියක් තියෙනවා. ඒකේ පාද සමානයි කියලා පෙන්නන්න පුළුවන්. පාද හතරම දිගින් සමාන්නේ. එතකොට අන්නේ වගේ විශේෂ ලක්ෂණයක් එක තමයි අපිට මේ ගාන හදන්න වෙන්නේ. හරි. හරි දැන් අපි හදමු බලන්න පටන් ගමු. සමාන්තර රාශියක් වෙනනම් මොකද්ද කරපු ක්‍රමය? මේක සමාන්තර රාශියක් කරපු ක්‍රමයක් තියෙනවා නම් කවුරු හරි කියන්න බලන්න තමන් කරපු ක්‍රමේ. මෙන්න මේම සමාන්තර රාශියක් කරේ කියලා. සමාන්තරාශ්‍රයක් කියලා කියන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා කියන්න. මෙන්න මෙහෙම කරයි කියලා. අපි සමාන්තරාශ්‍රය චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් කරන්න පුළුවන් ක්‍රම හතරක් තියෙනවා. මම මේ නැවත තියරි ටික මතක් කරන්නේ. පළවෙනි එක තමයි චතුරාශ්‍රයක් චතුරාශ්‍රයක සම්මුඛ පාද යුගල දෙකම දිගින් සමානයි කියලා පෙන්න ගන්න පුළුවන් වොත් ඒක අපිට සමාන්තරාශ්‍රයක් කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ කෝණ හතරම සමානයි කියලා සම්මුඛ කෝණ යුගල දෙක සමානයි කියලා අපිට පෙන්න ගන්න පුළුවන් වොත් ඒකත් අපිට කියන්න පුළුවන්. එහෙමත් නැත්නම් විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා කියලා පෙන්න ගන්න ක්‍රමයක් අපිට තියෙනවා නම් ඒක කරගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තරයි කියලා කියන්න පුළුවන් නම් ඒත් හොඳයි. ඒ ක්‍රම හතර තමයි අපිට පාවිච්චි කරන්න පුළුවන්. දියුක කියන බාන මේ ඔයා මොකක් හරි ගත්ත ක්‍රමයක් තියෙනවද කියලා? विकर्ण तमेंट අපිට කරන්න පුළුවන් ඒක උඩ එතෙන්ට එන්න තව අපිට ගොඩක් කාරණා සිද්ධ කරන්න වෙනවා. හරි බලන්න මෙතනදී දැන් අපිට ගත්තාම හරි අපිට මෙතනට අග්ගාලා පේනවා ඔන්න එක ත්‍රිකෝණයක් තියෙනවා මධ්‍ය ලක්ෂයක් හරහා යනවා ඊට පස්සේ මධ්‍ය ලක්ෂයක් හරහා යනකොට ඒක සමාන්තරයි කියලා දීලා තියෙනවා සමාන්තරයි කියලා තියෙනවනම් ඒක මේක මධ්‍ය ලක්ෂ ප්‍රමේය වෙන්න බෑ අපිට මේක ගන්න පුළුවන් මොකද්ද මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය ගන්න පුළුවන් මුලින් මධ්‍යලක්ෂ ප්‍රමේය විලෝමය ගන්න පුළුවන්. ඒකේ කියනවා මධ්‍යලක්ෂ ප්‍රමේය විලෝමය මොකක්ද කියන්නේ? ත්‍රිකෝණයක යම් පාදයක මධ්‍යලක්ෂයක් කරා අනිත් පාදයට සමාන්තර වෙන රේඛාව ඊළඟ පාදයේ දෙකට බෙදාගෙන යනවායි කියලා. හරි? එතකොට අපිට ඒකෙන් ගන්න පුළුවන් ඒක පාවිච්චි කරලා නම් අපිට ගන්න පුළුවන් මෙන්න මේ AE එකයි EC එකයි සමානයි කියලා ගන්න පුළුවන්. හරි. එතකොට ඒකත් ඒක ගන්න ඔව් ඒක අපිට ගන්න පුළුවන්. එතකොට ඒක දාලා අපිට ඕනනම් තව සම්බන්ධයක් ගන්න පුළුවන් DE එකේ
BCA එකේ. මොකද මේක සම්පූර්ණ සමපාත ත්‍රිකෝණයක්. අපිට පෙන්න ගන්න පුළුවන් නම් මෙන්න මේ දෙක සමානයි කියන්න. DE එකයි EF එකයි සමානයි කියලා අපිට දීලා තියෙනවා. තව අපිට ගන්න ඕනේ AE එකයි EC එකයි සමානයි කියන එක. ඒක සමානයි කියලා පෙන්වන්න පළවෙනි එක දැන් මෙතනින් අපි මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය පාවිච්චි කරොත් අපිට පුළුවන් මේ කැලේ දෙක සමානයි කියන්න. හැබැයි සමානයි ඒතර අපිට එතනින් ඒක ගන්න පුළුවන්. හරි. මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය නේද ළමයි පාවිච්චි කරේ? හරි. ඒතර මම ගන්නවා ABC ත්‍රිකෝණයේ. ආ ABC ත්‍රිකෝණයේ අපි මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය දාන ක්‍රමය තමයි මම ලියන්නේ ABC ත්‍රිකෝණයේ. AB හි මධ්‍ය ලක්ෂය D ද ඔන්න පළවෙනි කාරණය අනිත් එක DE සමාන්තරයි BC ද නිසා ඔන්න ඕක හින්දා මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමයට අනුව මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමයට අනුව මොකද්ද කරන්න පුළුවන් අපිට අපි ලියන්න පුළුවන් AC හි මධ්‍ය ලක්ෂය EV AC හි මධ්‍ය ලක්ෂය EV එහෙනම් අපිට එකකින් කියන්න පුළුවන් මොකද්ද AE සමානයි ECV අන්න දැන් හරි දැන් කාරණා දෙකක් හරි දැන් අපිට අපි ඔප්පු කරගත්තා මෙන්න මේක සමානයි මේක කියලා දැන් පෙන්න ගත්තා හරි සමාන දෙකට බෙදෙනවා කියන එක. ඒතර මම එහෙනම් ගන්නවා දැන් මම ලියනවා මොකක්ද දැන් අන්න සමාන්තර කරන්න යන්නේ AD CF චතුරස්‍රය හොඳ රූට ගන්න මේ මම කෙටියෙන් කෙටියනොත් නෙමෙයි සාමාන්‍ය මාකට පැහැදිලි කරගෙන මේ යන්නේ. ඒ කියන්නේ මේක ලියන්න අවශ්‍යම කාරණා ටිකත් මම මෙතන ලියනවා. AD CF චතුරස්‍රයේ අපි ලියන්න පුළුවන් AC හි මධ්‍ය ලක්ෂය E ද අනිත් එක DF හි මධ්‍ය ලක්ෂය සමානයි කියන එක තේරුම් මධ්‍ය ලක්ෂය කියන්නේ මධ්‍ය ලක්ෂය E ද නිසා මොකද්ද අපිට කියන්න පුළුවන් AD CF යනු සමාන්තර ආශ්‍රයකි හරි ADC කියලා කියන්නේ සමාන්තර ආශ්‍රය මොකද හේතුව විකර්ණ මේක පොඩියට කෙටියෙන් ලියන්න එකිනෙක සමච්ඡේදනය වන නිසා හරි මේක අනිවාර්යයෙන් ලිවිය යුතුයි හරි ඕන්න අපි සමාන්තර ආශ්‍රය කියලා පෙන්න ගත්තා දැන් පෙන්වන්න යන්නේ විකර්ණ දෙකකින් සමානයි කියන එක බලමු මේක කොහොමද අපිට පෙන්ව ගන්න පුළුවන් වෙන්නේ කියලා අද පළවෙනි කොටස සාර්ථකයි අපිට මෙමරි ත්‍රිකෝණාක්ෂයෙන් අපි එක කොටසක් හරි හරි දැන් අපි මුලින්ම රූපය ඇඳලා මේ ටික මාක් කරනවා ලකුණු දෙකක් දෙනවා ඒ කියන්නේ රූපය ඇඳින වටයි මේක අර DC එකයි AF එකයි යා කරලා ඒක මේ ත්‍රිකෝණාක්ෂ ඒ කියන්නේ ඒක රූපය ඇඳින වටේ එතන සම්පූර්ණ මේකට ලකුණු දෙකක් හම්බ වෙනවා ඒතකොට මේ ලකුණු දෙකයි දැන් මෙතන මේ හදපු කොටස තව ලකුණු දෙකක ලකුණු හතරක් කියලා දැන් අපිට හම්බෙලා ඉවරයි හරි කොටසෙන් කොටස උනේ අපි ලකුණු ගන්න ඊට පස්සේ අපිට පුළුවන් ද විකර්ණ දෙකකින් සමානයි කියලා පෙන්වන්න නම් දැන් අපි දන්නවා මෙන්න මෙතන දැන් අපිට දීලා තියෙනවා මෙයා සමානයි මෙයා කියලා දීලා තියෙනවා මෙයා සමානයි මෙයා දැන් මෙතන විකර්ණ සමාන කරන්න ඕන හරි මේක සමපාත ත්‍රිකෝණයක් නේ මං කිව්වා මුලදීම මෙන්න මේ කෝණ තුල එකිනෙක සමානයි කියලා හරි ඊට පස්සේ දැන් බලන්න එතකොට මේ පොඩි ත්‍රිකෝණ සමපාත ත්‍රිකෝණ නැද්ද කියලා පොඩ්ඩක් බලන්න කොහොමද ඒක බලන්නේ දැන් මෙතන කෝණේ දෙකටම පොදුයි ප්‍රශ්නයක් නැහැ එතකොට මේ කෝණෙම නේද මෙතන තියෙන්නේ මොකද හේතුව අනුරූප කෝණනේ සමාන්තර රේඛා අතර පීඩන අනුරූප කෝණ. ඒ වගේම මෙයා සමානයි මෙයත් මේ. එහෙනම් අර ලොකු එක සමාන මොකද ලොකු එක ලොකු ත්‍රිකෝණය සමපාත ත්‍රිකෝණයක් නිසා පොඩි ත්‍රිකෝණයක් සමපාත ත්‍රිකෝණයක් වෙනවා. හරි. අපි ඒක මුලින්ම තේරුම් ගන්න ඕනේ. මොකද ඒක අපි ගන්න ඇයි සමපාත ත්‍රිකෝණයක් උත් අපි දන්නවා පාත්වල දිගින් සමානයි කියන්න. හරි. එතකොට දැන් මෙතන එතකොට අපිට ගන්න පුළුවන් එහෙම සමාන නම් මේ පාද තුනම එකිනෙක සමාන වෙනවා. හරි. එකිනෙක සමාන වෙනවා කියන්නේ මෙතන දෙනවා විකර්ණ දෙකේම කෑලි දෙක සමානයි. ඒතර ඉතුරු කොටස් දෙක කොහොමද සමාන වෙනවන්නේ? හරි. අපිට එතකොට ඒක පාවිච්චි කරලා දැන් එතන අපිට කියන්න පුළුවන්. එතන භාග කොටස් දෙක සමාන වෙනවා නම්. හරි. භාග කොටස් දෙක සමාන වෙනවා නම් දැන් මේ සම්පාත ත්‍රිකෝණයක් කියන්නේ අපිට මේ කියන්න පුළුවන් ක්‍රමය තව ක්‍රම තියෙනවා. මම තව ක්‍රමයක් පැහැදිලි කරලා දෙනවා. මේ මම එකක් කියන්නේ. සමපාත ත්‍රිකෝණය දැන් මෙතන අපි කෝණ තුන සමානින්ද සමපාත ත්‍රිකෝණයක් කියලා. ඒතර අපි දන්නවා අනිවාර්යයෙන් කෝණ තුන අංශක 60 වෙනවා නම් නැත්නම් සමාන වෙනවා නම් මේක සමපාත ත්‍රිකෝණයක් කියන එක. එතකොට එතනින්
ඉතුරු පාද දැන් පේපා මෙතන තුර පාද තුරම සමානයි ඒ සමානයි කියලා කියන්නේ දැන් අපි කලින් කියපෙන්න ඕනේ විකර්ණ දෙකකින් සමානයි කියන එක. එතකොට ඉතුරු කෑල් දෙකත් ඔටෝම සමාන වෙනවා. හරි. එතකොට අපිට ඒකෙන් කියන්න පුළුවන් විකර්ණ දෙකකින් සමාන වෙනවා කියන එක කියන්න පුළුවන්. හරි. එතකොට ඒක අපේ එක ක්‍රමයක්. එහෙමත් නැත්නම් දැන් අපිට මෙහෙමත් ගන්න පුළුවන්. දැන් මෙතන අපි ආයි මධ්‍ය ලක්ෂ ප්‍රමේය දාලා ඉවරලා මේකට DE සමානයි භාගය BC කියලා ගන්නත් පුළුවන්. DE සමානයි භාගය BC කියලා ගන්නත් පුළුවන්. එතකොට ගත්තාට පස්සේ අපිට D එතකොට DF සමාන වෙනවා කාටද? BCට. හරි DF සමානවා BCට. එතකොට AC කොහොමද BCට කොහොමද සමාන? එතකොට ඒකත් මේ දෙක සමානයි කියලා පෙන්වන්න පුළුවන්. මට කියන්න බලන්න ඔයගොල්ලෝ පාවිච්චි කරපු ක්‍රමය මොකද්ද කියලා? සනිත්ව සර් මම මුලින්ම ඔය තියෙන DB CF තමයි ඒක චතුරාස්‍රය. ඔව්. ඒක සමාන්තර රාශියක් කරා. හ්ම්. පෙන්නුවා. ඊට පස්සේ සර් මෙතන DB FC පාදක සමාන වෙනවනේ. හරි. ඊට පස්සේ මෙතන ACD කියන්නේ AED ත්‍රිකෝණයයි FC ECF ත්‍රිකෝණයයි මේ අංග සම කරා. එතකොට තන AD FC මේ පාදක සමාන වෙනවා. එතකොට ඒක සමාන ත්‍රිකෝණාස්රයක් බඩපත් වෙනවා. ආ ඔයා මෙතන මේ සමපාද ත්‍රිකෝණයක් නොකර මේ දෙක මේ ත්‍රිකෝණ දෙක සමාන කරා. අංග සම කරානේ. ඔව් එහෙමත් ගන්න පුළුවන්. අර අපිට මතක තියාගන්න මේ ගානේ මේක සමපාද ත්‍රිකෝණයක් කියලා දීලා තියෙන එකෙන් අපිට දෙන්න හදන්නේ ඒකවල මේක ගන්න කියන එක තමයි. හරි ප්‍රධානම කාරණේ මේ සමපාද ත්‍රිකෝණයක් කියන එක ගන්න එක. ඒක තමයි මේකේ තියෙන කෙටිම සහ මේ කියන්නේ හොඳම ක්‍රමය. මොකද ඒකවල සමපාද ත්‍රිකෝණයක් කියලා දෙන්නේ ඒකයි. නැත්නම් ඒ ගානට වෙන කොහෙදෝ අදාළ වෙන්නේ නැහැ නේද? හරි. එතකොට අපිට එතනින් ඒ චාන්ස් එක අරගෙන හදන්න පුළුවන් කමක් නැහැ. මෙතන අංග සම කරන්නකොට මොකක්ද අංග සම අවස්ථාව ආවේ? පාකෝපාස්ථා ADC කෝණේ 90යි කියලා පෙන්නනවා. ඒක 90යි කියලා කොහොමද පෙන්නුවේ? ඒ කියනවා මේ මොකද්ද? ඒකෙන්ද ත්‍රිකෝණාස්රයක් කියන එක පෙන්නුවේ? ඔව් සර්. ඒකයි මේ සර මධ්‍ය ලක්ෂ්‍ය එකක් මම හැදුවා. ආ මධ්‍ය ලක්ෂ්‍යයක් දැම්මනේ. හරි මම මේ ගාන තෝරගත්තෙත් ඒකයි. දැන් අපි ඕන කෙනෙකුට අග්ගල මතක් වෙන්නේ මේ යම් කිසි එකක් ත්‍රිකෝණාස්රයක් කියලා පෙන්නන්න කිව්වොත් ඔය අංශක 90 වෙන කතාව තමයි. මම ඒකයි ගත්තේ. දැන් අපිට මේ වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන් කියන එක ඔයගොල්ලෝ මතක තියාගන්න. ත්‍රිකෝණාස්රයක් හරි සමචතුරස්රයක් හරි කියලා පෙන්නන්න පුළුවන් තව අපිට ක්‍රමයක් තමයි මොකද්ද? විකර්ණ දිගින් සමාන වෙනවා කියන එක පාවිච්චි කරන්න පුළුවන්. හරි. විකර්ණ දිගින් හැම එකම නැත්තම් මේ විකර්ණ දිගින් සමාන වෙන්නේ නැහැ. සමාන්තරස්රයක් කොහොමත් සමාන්තරස්රයක් කරපස්සේ විකර්ණ දිගින් සමාන වෙන්නේ නැහැ. සමාන්තරස්රයට ඒක අදාළ නැහැ. විකර්ණ දෙක දිගින් සමාන වෙනවා කියන එක ඒක අදාළ වෙන්නේ ඔය ත්‍රිකෝණාස්රයට සහ සමතුරස්රයට පමණයි. ඉතින් ඒක අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒක නිසා මම මේ ගාන තෝරගත්තෙත්. හරි බලමු එතකොට මේ අපි හදමු බලන්න මම දැන් ක්‍රම කීපයක් වෝ එකකින් සම්පාද ත්‍රිකෝණය කියන එක පාවිච්චි කරලා හදමු අපි. එතකොට දැන් මම ගන්නවා මොකද්ද මෙතන අපිට ලියන ක්‍රමේ වටනවා. දැන් හරි සමාන්තරස්රයක් කියන එක මෙතනින් පෙන්න ගත්තා. හරි පළවෙනි කාරණේ හරි. ඒක හරිනේ. ඊට පස්සේ ඔය විකර්ණ දෙකකින් සමානයි කියන එක පෙන්වන්න හදන්නේ. අර මම ක්‍රම දෙකක් කිව්වනේ අපිට මධ්‍ය ලක්ෂ ප්‍රමේය දාලා ගන්නත් පුළුවන්. මේක සමපාද ත්‍රිකෝණයක් කියලා ගන්නත් පුළුවන්. ක්‍රම ගොඩක් තියෙනවා. අර කියපු ක්‍රමයට අංග සම කරලා ගන්නත් පුළුවන්. ඒක මේ මැද අර සාමාන්‍යයෙන් ගානක අංග සම කිරීම අඩු කරන තරමට හොඳයි කියලා හිතනවා. මොකද වෙලාව ටිකක් යනවා ඒකට. හරි. ඊතරම අංග සම කිරීම අඩු කරන්න අපිට තව ක්‍රම තියෙන්න පුළුවන්. අංග සම කිරීම එකක් පමණයි. අංග සම කරන්න කියපු අවස්ථාවකදී නම් අනිවාර්යයෙන් අංග සම කළ යුතුයි. නැත්තම් අංග සම කිරීමට වැඩිය හොඳයි තව ක්‍රම තියෙනවා. දැන් මෙතනදී බලන්න. දැන් මෙතන මම කියපු ක්‍රම දෙකෙන් කොයි කොනක් කමන්නේ මම එකක් පාවිච්චි කරන්නම්. මට ගන්න පුළුවන් එතකොට මම සම්පාද ත්‍රිකෝණ ක්‍රමයේ පොඩ්ඩක් අයින් කරලා එහෙනම් අනිකින් හදන්නම් මේ අනිත් එක මම කියපු එක. ඒකත් ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. දිගින් සමානයි කියන එක පෙන්වන්න ඕනේ. එතකොට මම ගන්නවා මෙතන නැවතත් අර ත්‍රිකෝණයට දානවා. එතකොට ABC ත්‍රිකෝණයේ
ABC ත්‍රිකෝණය හරි ABC ත්‍රිකෝණයේ නැත් කෙලින්ම වර්ණීතය කලින් පාවිච්චි කරපු ද ABC ත්‍රිකෝණයට මොකද්ද මධ්‍ය ලක්ෂ ප්‍රමේය යෙදීම අයි අපි කලින් දැම්මනේ දත්ත ටික තියලා තියෙන මධ්‍ය ලක්ෂ ප්‍රමේය යෙදීම මම ඒක යොදලා ගන්නවා ඒතර කෙලින් මට ගන්න පුළුවන් මොකද්ද කාරණා දෙකක් තියෙනවා එකක් තමයි DF DE සමාන්තරයි BC කියන එක ඒක අපි දන්නවා කලිනුත් ඒක අපිට දුන්නා අපිට ගණිත එක තමයි DE සමානයි භාගයයි BC කියන එක හරි භාගයයි BC එතකොට අපිට එහෙනම් කෙනෙම ගන්න පුළුවන් මොකද්ද එහෙනම් අපිට ඒකත් පාවිච්චි කරලා මේක අංක වල දෙක කියලා ගත්තොත් මෙතන DE සමානයි EF කියන එකත් අපි ගත්තා ඒක අපිට දත්තේ දීලා තියෙනවා මේක මම එක කියලා ගන්නම් ඕනනම් ඊට පස්සේ DE සමානයි EF මොකද්ද මේක දත්තය මේක දත්තය මේක අංක දෙක මේ දෙක සැලකුවාම අපිට කෙලින්ම ගන්න පුළුවන් මොකද්ද මේකෙන් අපිට ගන්න පුළුවන් 1 හා 2 සලකලා අපිට ගන්න පුළුවන් කෙලින්ම BC සමානයි DF කියලා හරි BC සමානයි DF කියලා කෙලින්ම ගන්න පුළුවන් හරි එතකොට ඒක ගත්තාට පස්සේ අපිට ඒක තව පාවිච්චි කරන්න පුළුවන් මොකද්ද අපි දන්නවා මෙතන BC සමානයි DF කියන එක හරි. එතකොට අනිත් එක අපිට ගන්න පුළුවන්. අපි සම්පාත්‍ ත්‍රිකෝණ නිසා අපිට ඒ වගේම ගන්න පුළුවන්. ඒ වගේම BC සමානයි LSM නැත්නම් LSM කියන නේද BC සමානයි AC වෙනවා. මොකද හේතුව? ABC සමපාද ත්‍රිකෝණයක් නිසා. සමපාද ත්‍රිකෝණයක් නිසා. හොඳට ඔලුවට ගන්න මේවා. හරි. සම්පාත්‍ ත්‍රිකෝණයක් නිසා. එතකොට ඒ දෙක අපිට පාවිච්චි කරාම අපිට එනම් ගන්න පුළුවන් එම නිසා ADCF චතුරස්‍රයේ නැත්නම් සමාන්තර ආශ්‍රය දැන් සමාන්තර ආශ්‍රයනේ සමාන්තර ආශ්‍රයේ AC සමානයි DF වේ එහෙනම් මොකද එම නිසා මෙය එම නිසා ADCF යනු මොකද්ද ඍජු කෝණ ආශ්‍රයකි ඔන්න හොඳට ඕක තමයි වෙන්න ඕනේ ඍජු කෝණ ආශ්‍රයකි හරි කටින් පැහැදිලිද ළමයි ප්‍රශ්න තියනවාද මොකොත් දොර බලාගන්න අපි ඊළඟ කොටසට යනවා. එතකොට ඊළඟ කොටසට යද්දී දැන් අපි ගත්ත දත්ත ටික මාක් කරගන්න. හැම වෙලාවෙම ගාන කොටස ඉවර නම් එතනින් එහාට ඊට ටික මාක් කරගන්න ඕනේ. මොකද එතකොට තමයි අපිට මේ පහසු වෙන්නේ මොකද්ද මේ කරන්න හදන්නේ කියලා. හරි. එතකොට දැන් මේ බලන්න. දැන් මම දෙවෙනි කොටස හදනකොට දැන් අපිට ඕන වෙන කාරණා කීපයක් මෙතන දැන් සමාන්තර ආශ්‍රය කියලා පෙන්න ගත්තනේ. එතකොට ඒව පෙන්න ගන්න ඒවා. දැන් මේ බලන්න මෙතන සමාන්තර ආශ්‍රය නම් දැන් මෙයා සමාන්තරයි මෙයා වෙනවා. මොකද දැන් අපිට මේව වුමනා දේවල්. හරි. ඊට පස්සේ මේ උඩ එක මේක සමාන්තරයි මේක වෙනවා මේ මාක් කරගන්න. හරි. එතකොට අපිට ගානක් හදන්න හරි පහසුයි. එතකොට දැන් මේ බලන්න දැන් මෙතන මෙහෙම ගත්තට පස්සේ දැන් අපිට ඊළඟට කියලා තියෙන ත්‍රිකෝණ දෙකක් ගැන. මොකක් ත්‍රිකෝණ දෙක? මේ ලොකු ත්‍රිකෝණේ ABC සම්පාත ත්‍රිකෝණේයි. එතකොට අනිත් එක ADCF අපි දැන් පෙන්නපු ඍජු කෝණ ආශ්‍රයයි. ඔන්න ඔය දෙක වර්ගඵලයෙන් සමානයි කියලා පෙන්වන්න ඕනේ. එච්චරම අමාරු කොටසක් නෙමෙයි. අර නිතරම වර්ගඵල සමාන කරනකොට මේ මොකද්ද අපිට ගන්න පුළුවන් දෙකයි තියෙන වර්ගඵල වලින් මොන හරි දේවල් සමාන කරනකොට ගන්න පුළුවන් දෙකයි මම එදත් පැහැදිලි කරා දා ක්ලාස් එකේ දවසේ වර්ගඵල වලදී අපිට ගන්න පුළුවන් එකක් තමයි අර සමාන්තර රේඛා අතර සහ එකම ආධාරකයේ අතර පීඩන ත්‍රිකෝණ සමාන්තරාශ්‍රය කියන එක ගන්න පුළුවන් ඒක අනිත් එක තමයි මේ මේ වර්ගඵලයේ නැත්තම් අපි යම් කිසි දෙකක් අංග සම කරලා නැත්තම් ඊළඟට අපිට ගන්න පුළුවන් සමාන්තරාශ්‍රයක විකර්ණ වලින් බෙදෙනවා කියන එක ඒකත් අපිට හරි වටිනවා එත වර්ගඵල සමාන කරොත් ඒ සමානීය වර්ගඵල සමාන කියන එකත් හරි. ඒ කියන්නේ වර්ගඵල අපි යම් කිසි දෙකක ඕගොල්ලෝ අංග සම කරොත් ඒ අංග සම ත්‍රිකෝණය වර්ගඵලෙන් සමානයි කියලා ඔයගොන්ට ගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න කිසිම විටක අංග සම ඒ කියන්නේ වර්ගඵල සමාන ත්‍රිකෝණ දෙකක් අංග සම වෙන්නේ නැත. හරි. ඒක නිසා ඒක ඔළුවේ තියාගන්න මම මේ නැවතත් ඒකයි මේ જાති ගානක් ගත්තේ. මොකද මේක හරි වටනවා මට හිතෙන්නේ වර්ගඵල සම්බන්ධ ගානක් එයි කියන එක. මේ ගානට හරි ඊළඟට දැන් බලන්න මෙතනදී
මෙතන දැන් අපිට වර්ගඵල සමාන කරන්න ලොකු ත්‍රිකෝණෙයි ලොකු සමාන්තර රාශියයි හරි එතකොට අපිට පුළුවන් මෙහෙම මෙතන තියෙන එකම මේ සමාන්තර රේඛා මාර්ක් කර එකයි එකම ආධාරකය හා එකම සමාන්තර රේඛා කියන එක තියෙනවා මුලින්ම අපිට ගන්න පුළුවන් මේ සම්පූර්ණ ලොකු සමාන්තර රාශිය තියෙන්නේ ඒ සමාන්තර රාශියෙන් භාගයක් නැත්තම් සමාන වෙනවා කියන එක මොකද්ද සමාන්තර රාශිය මොකද්ද විකර්ණෙන් ඉඳ භාගයක් ඇවිල්ලා මෙන්න මේ ADC කියන ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන්තර රාශි වර්ගඵලයෙන් භාගයක් වෙනවා කියලා අපිට ගන්න පුළුවන් ඒ පළවෙනි කාරණේ ඊට පස්සේ ADC ත්‍රිකෝණයයි ABC ත්‍රිකෝණයයි වර්ගඵලයෙන් සමාන වෙනවා එයි කියලා බලන්න දැන් මේ මම දැන් අපි එකම ආධාරකයා එකම සමාන්තර රේඛා අතර කියන ප්ලැට්ෆෝම් එක ඇතුළේම ඉන්න ඕනේ නැහැ අපි තේරුම් ගන්න ඕනේ ඒකේ තේරුම මොකද්ද එකම ආධාරකයා සහ එකම සමාන්තර රේඛා කියන එකේ තේරුම මොකද්ද සමාන්තර රේඛා දෙකක් එකම අතර ගන්න ඒ දෙක උසේ තියෙන ලම්බෝසු සමාන කරගන්න හින්දා ඔක සමාන්තර රේඛා දෙක අතර දුර නියතයිනේ අපි මේකෙදිත් ඉගෙන ගන්න ඕනේ මේ මේ මොනවද අපේ නිර්මාණවලදී හරි පත සම්බන්ධ භාවිතයේදී එතකොට ඒක එකක් දෙවෙනි කාරණේ අපි ගන්න එකම ආධාරකය කියන එකේ තේරුම තමයි ආධාරක සමාන වෙන්න ඕනේ කියන එක ආධාරකයේ දිග මොකද ත්‍රිකෝණයක වර්ගඵලය හොයනවා අපි ගන්න මොකද භාගය වැඩි කිරීම ආධාරකය වැඩි කිරීම ලම්බෝස එතකොට මෙතනදී ආධාරකය කියන එක ගත්තොත් හරි ආධාරකය කියන එක ගත්තොත් ආධාරකයේ දෙපොලක තියෙන්න පුළුවන් ඔගොල්ලෝ එකම ප්ලැට්ෆෝම් එක ඇතුළේ ඉන්න එපා මොකද මේ එකම ආධාරකයේ ගුවම එකම ආධාරකයේ වෙන්න ඕනේ කියලා ඒ මතම හැදෙන්න ඕනේ කියලා එකක් හිතන්න එපා එකම ආධාරකයේ කියන එකේ තේරුම තමයි දිග සමානයි කියන එක ආධාරකයේ දිග සමානයි දැන් මේ බලන්න දැන් මෙතන මෙන්න මේ කොටසයි මේ හොඳට බලා ගන්න මෙන්න මේ කොටසයි මේ දෙකම සමානයිනේ මොකද අපි පෙන්වන්නේ කලින් මේක මේ මධ්‍ය ලක්ෂණය මේ තියෙන්නේ එතකොට හැබැයි මේ දෙකම එකම සමාන්තර රේඛා අතර පිහිටනවා මේ මෙයයි මෙයයි එකම සමාන්තර රේඛාව. එතකොට එකම ලම්බ ආධාරකයක් තියෙනවා. එහෙනම් අපිට මේ AD ම වෙන්න ඕනේ කියලා එකක් නැහැ. ආධාරකේ AD ම විය යුතුයි කියලා නැහැ. AD ගේ දිගට සමාන දිගකින් ඒ රේඛා අතර තියෙනවා නම් ඒත් ප්‍රශ්නයක් නැහැ. හරි. එතකොට අපිට ඒක පාවිච්චි කරලා ගන්න පුළුවන් ADC ත්‍රිකෝණයයි DBC ත්‍රිකෝණය කියන ත්‍රිකෝණ දෙක මොකද වෙන්නේ? වර්ගඵලයෙන් සමානයි. ඊළඟ දෙවෙනි කාරණේ වුණා කාරණා දෙකක් වා පළවෙනි එක සමාන්තර රාශි වර්ගඵලයෙන් භාගයයි ADC ඊට පස්සේ එතන ඉඳන් ADC වල ඉඳන් ABC සමාන කරා හරි දැන් අපිට A ටික ඇති ABC ත්‍රිකෝණෙයි මේක සමාන්තර රාශි වර්ගඵලයෙන් සමානයි කියන පැහැදිලි නැති කෙනෙක් ඉන්නව නම් අහන්න පුළුවන් පැහැදිලිද මම ගාන හදාගෙන යන්නද එහෙනම් හරි ගාන හදමු එහෙමනම් ප්‍රශ්න මොකුත් නැති බවයි නිහඬතාවයෙන් පෙනී යන්නේ හරි එතකොට හරි මම මේ අර ඉගිලිමත් මේ page එකේ හදනවා. එතකොට ඔයගොල්ලෝ හොඳට බලා ගන්න මුලින්ම මම පළවෙනි සමාන්තර රාශිය ගැන තමයි කියන්නේ. හරි මම මෙතෙන්ද කියනවා අපිට කෙලින්ම ගන්න පුළුවන් පළවෙනි කාරණේද ඒක වර්ගඵල කියන්නේ සමාන්තර රාශියක වර්ගඵල විකර්ණ වලින් සමච්ඡේදනය කියනවා කියන එකෙන් තමයි පාවිච්චි කරන්න වෙනතර මල් ලියතැකි A D C ත්‍රිකෝණයේ වර්ගඵලය හරි සමානයි භාගය වැඩි කිරීම ADCF සමාන්තර රාශියේ වර්ගඵලය සමාන්තර රාශියේ වර්ගඵලය මොකද්ද හේතුව කියන එක ලියවෙන්න ඕනේ හේතුව මොකද්ද සමාන්තර රාශියක විකර්ණ මගින් වර්ගඵල සමච්ඡේදනය වේ විකර්ණ මගින් වර්ගඵල සමච්ඡේදනය වේ හරි කෙටිය ලියන්න ඒවා කියවන කෙනාට පුළුවන් ඒ කියන්නේ මේ කියන්නේ මේකයි කියන එක තේරුම් ගත්තා නම් ඇති හරි මේ පළවෙනි කාරණේ මම මේක අංක 1 කියලා ගන්නවා. දෙවෙනි එක තමයි දැන් මම මේ පටන් ගත්තේ ADC ත්‍රිකෝණයට ගත්ත තැනක්. දැන් ADC ත්‍රිකෝණය සමාන කරනවා ඊළඟ එකනත් එක්ක. ඒතකොට මම ලියනවා ඒක චුට්ටක් පැහැදිලිව ලියන්න. මොකද්ද AD සමානයි DB. මම මේක ලියනවා සමාන ආධාරක කියලා. එකම ආධාරක කියන වචනට වැඩිය හොඳයි සමාන ආධාරක. හරි. හා අනිත් එක AB සමාන්තරයි CF එකම සමාන්තර රේඛා
එකම සමාන්තර රේඛා අතර මේක ලියනකොට දන්නවා මේ මේ ප්‍රමේය පාවිච්චි කරන්න කියලා එහෙනම් අපිට කියනින්ම ලියත හැකි ADC ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි මොකද්ද DBC ත්‍රිකෝණයේ වර්ගඵලය හරි මේක තමයි අංක 2 DBC ත්‍රිකෝණයේ ඒ ත්‍රිකෝණ දෙක ගත්තා හරි දැන් අපිට මේ දෙක එක පැත්ත සමානයි කොහොමත් මේ හරි මේ දෙක අතර පාවිච්චි කරලා අපිට ගන්න පුළුවන් DBC කියලා කියන්නේ අරයාගේ සමාන්තර ආශ්‍රයේ වර්ගඵලයෙන් භාගයක් කියන එක ගන්න පුළුවන් හරි එතකොට මම ගන්නවා එක සමානයි දෙක කියලා එක පැත්ත සමාන කරන්නේ ආයෙනම් මට දැන් ලියත හැකි DBC ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි ඔගොල්ලෝ වර්ගඵලයට වර්ගඵලය කියන එක අකුරු දෙකකින් එහෙම ලිව්වට ඒක ප්‍රශ්නයක් නැහැ හරි භාගය වැඩි කිරීම ADCF වර්ගඵලය හරි එතකොට මට ගන්න පුළුවන් මේ දෙක අර පැත්තේ වැඩි කරා 2D 2 වැඩි කිරීම DBC ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන වෙනවා ADCF වර්ගඵලයට හරි එතකොට අපි කලින් පෙන්නුවානේ මොකද්ද මේ ත්‍රිකෝණයත් වර්ගඵලයෙන් සමානයි කියලා මේ එකම ඇතුළ එතකොට මේකට අපිට කෙලින්ම ගන්න පුළුවන් මේ වෙනුවට මට මොකද්ද ABC ත්‍රිකෝණය කියලා ඒ වගේ දෙකන්නේ ABC ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි ADCF සමාන්තර ආශ්‍රයේ වර්ගඵලයට හරි පැහැදිලිද අපේ හැදිලි කවුරා ඉන්නවා නම් අහන්න පුළුවන් නැවත අපේ හැදිලි කවුරුහරි ඉන්නවද නැවත අහන්න පුළුවන් මම නැවත පැහැදිලි කිරීමක් කරනවා හරි අපි ඊළඟට යනවා බස්නායිර පළාත්ම පේපර් එකේ 2019 පේපර් එකේ 2019 පේපර් එකේ 12 වෙනි ගාන හරි 2019 පේපර් එකේ 12 වෙනි ගාන මේ ගාන කට්ටියම බලන්න ගාන ලියා ගන්න ටක් ගාලා රූපේ ඇඳ ගන්න ඇඳලා හදන්න පටන් ගන්න මම පොඩි වෙලාවක් දෙන්නම් මේකත් හොඳ ගානක් මේ අර වගේම ජ්‍යාමිතියට දැන් මේක වෘත්ත සම්බන්ධව කලින්ක සම්බන්ධ කරන අනිත් ප්‍රමේයන් ටික මේ ගාන ගොඩක්ම හොඳයි ඒකයි මම මේක සිලෙක්ට් කරගත්තේ මේක අපි හදමු ඊට පස්සේ ටක් ගාලා පටන් ගන්න ඕගොල්ලෝ පටන් අරගෙන හදන්න try එකත් දෙන්න හරි බලාගන්න කට්ටිය මම දැන් මේ ගාන හදන්න හදන්නේ හොඳ අවධානයෙන් බලාගන්න මේකෙත් හොඳ වටන පොයින්ට්ස් ටිකක් තියෙනවා ඈ ඔයගොන්ට තේරෙයි ගාන හදාගෙන යද්දි හරි අරතරන් ඇයිඩී පොඩ්ඩක් කලින් ගානට වැඩිය මම හිතන් චුට්ටක් ලේසි වෙයි කියලා හරි බලාගන්න ගාන මේක කියලා තියෙනවා D ඇති රූපයේ PQRS anu වෘත්තතුරස්සලෝ අන්න අපිට මතක් කරලා දීලා තියෙනවා මෙතන PQRS කියන්නේ වෘත්තතුරස්සයක් කියන එක මතක් කරනවා ඒ කියන්නේ වෘත්තතුරස් සම්බන්ධ ප්‍රමේයන් ටික රට්ටක් ගාලා මතකෙට එන්න ඕනේ පළවෙනි කාරණේ මේ දික්කල SRA PQ T දී හමුවේ ඒ කියන්නේ TS කියන්නේ T P කියන්නේ සරල රේඛාවක් කියන එක තමයි මේ කියලා තියෙන්නේ ඊට පස්සේ අපිට කියලා තියෙනවා PR එකයි ඔන්න ඒ ටික මාක් කරගන්න PR මේ පාදෙයි PR සම්පූර්ණ පාදෙයි අනිත් එක PS මෙන්න මේ පාදෙයි ඊළඟට RT මෙන්න මේ පාදෙයි මෙන්න මේ තුන දිගින් සමානයි කියලා දීලා තියෙනවා හරි පළවෙනි කාරණේ හරි ඔච්චරයි දත්ත දීලා තියෙන්නේ මේක නම් දත්ත මාක් කරනකොට අපිට මං හිතන්නේ ලකුණු හම්බ වෙයි කියලා මට මතක දුන්නේ නැහැ කියලා මම බලන්නම් එක හරි එතකොට අපිට කියනවා QS මගින් PSR සමච්ඡේදනය වෙනවායි කියලා පෙන්වන්නලු QS කියලා කියන්නේ මේ PSR කෝණය මෙන්න මේ කෝණය සමච්ඡේදකය කියලා පෙන්වන්න කියලා තමයි අපිට කියන්නේ. ඒ කියන්නේ මේ කෝණ දෙක සමාන කරලා පෙන්වන්න. ඇත්තට මෙන්න මේ කෝණෙයි මෙන්න මේකයි මේ කෝණ දෙක සමාන කරලා පෙන්වන්න ඕනේ. ඒක තමයි කරන්න තියෙන අපිට හොඳම දේ. හරි. බලමු අපිට දැන් මොකද්ද කරන්න පුළුවන් කියලා. දැන් මෙතන මතක තියාගන්න සමදීපාද ත්‍රිකෝණ ගොඩක් අපිට පෙන්වනවා. මේ පාද තුන සමාන කරලා දීලා තියෙන එකෙන් තුම්පලක සමදීපාද ත්‍රිකෝණ දෙකක් පෙන්වනවා. මොකද අපිට ඒකත් එක තමයි මේ ගානට යන්න වෙන්නේ. හරි බලා ගන්න නිකන් දැන් අපිට මේ දෙක සමාන කරන්න නම් නිකන් අපි යන් බලන්න මොකද්ද කරන්න පුළුවන් කියලා මේ දෙක සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි තමු x කියලා ගත්තොත් දෙන්නම x කියලා එන්න ඕනේ. හරි.
එතකොට අපිට බලමු එතකොට මෙයා මේකම තමයි මෙන්න මේකත් සමානයි මොකද මේ ත්‍රිකෝණය මේ දෙකම සමානයි එකින් එක සමානයි හරි ඒකත් අපි ලියලා තියාගන්න ඊට පස්සේ මෙන්න මේ දෙකත් සමානයි මේ බලන්න මෙන්න මේ කෝණය මම ගන්නවා මේ මේ සමාන මොකක් හරි 1 2ක් x කියලා අපිට කොහෙන් හරි යන්න එපැ x කියලා වගේ දාගෙන යන්න පුළුවන් නම් පහසුයි ඕගොල්ලන්ට එතකොට පැටින ගතිය අඩුයි මම ගන්නවා මෙයා x කියලා එතකොට මෙයා x නම් මෙන්න මේ පාදේ සමාන නේද මෙයාත් x වෙනවා හරි ඊට පස්සේ එයා x වෙන නිසා මෙන්න මෙයාත් x වෙනවා මොකද මේ මෙතනත් x වෙනවා හේතුව එකම කණ්ඩේ කෝණ වෙනවා qr සැලකුවාම ඒ තව තැන බලමු තව අනිත් කෝණෙත් x කියලා ගන්න පුළුවන්ද කියලා අන්න එකයි වෙන්න ඕනේ ඊට පස්සේ අපිට ගන්න පුළුවන් අපි දැන් x දෙකක් ගත්තා මේ දෙකත් x වුණා හරි ඊට පස්සේ මෙතන අපිට මෙතනුත් මෙයා x කියලා ගන්න පුළුවන් එතකොට මේ කෝණ දෙක සමානයි කියලා දීලා තියෙනවා අපි ඒක අන්තිමට ගමු සමානයි ඉඳා හරි එතකොට අපිට පුළුවන් ඊගාවට දැන් අපිට කිව්වනේ මෙතන තියනවා කියලා මොකද්ද අපිට මෙතන තියනවා කියලා කිව්වා වෘත්ති චතුරස්‍රය හරි අපිට ඒක ගන්නත් පුළුවන් ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය ගන්නත් පුළුවන් එකම කණ්ඩේ කෝණ දෙක මම මාක් කරා ඊළඟට අපිට ගන්න පුළුවන් මෙතනින් त्रिकोण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 ि
පුළුවන්. දැන් මේ පාද සමානද මම කියන්නේ මෙයක් 2x වෙනවා කියලා. તો 2x වලින් මේ x අඩු වුණා මේක x වෙනවා කියලා ගන්න පුළුවන්. ඔන්න ඔක තමයි ගන්න ක්‍රමය. හරි. බොහොම පළවෙනි කොටස ටිකක් සරලයි. අපි එතකොට ඒකට මේ හදමු බලන්න අපි හදන හදාගෙන යමු බලන්න කොහොමද කරන්න පුළුවන් කියලා. එතකොට අපිට පළවෙනි කොටසදී අපි ඉල්ලලා තියෙන එකත් එක්ක අපිට පටන් ගන්න වෙන්නේ මෙතනින්. මම ගත්ත දෙක හරි. එතකොට අපිට ගන්න පුළුවන් පළවෙනි ටික වෙන අපි ලිකෙලින්ම ලියනවා T R P ත්‍රිකෝණය සලකා. හරි හොඳට ඔළුවට ගන්න. මෙන්න මේක සලකන්න. එතකොට මේක සලකුවම අපිට මේකේ මොකද්ද? T R සමානයි R P මේක දත්තය. මෙන්න මේක හින්දා නිසා මොකද්ද වෙන්නේ? අපිට ගන්න පුළුවන් PTR PTR කෝණය සමානයි RPT කෝණය. හරි. මම මේ දෙකම සමානයි x කියලා ගන්නවා. හරි. මෙතන උඩ මම ලිව්වා මේක පාද සමානෙන්ද ඔන්නම් ඔයගොල්ලෝ කියන්න පුළුවන් මේක සමදීපාත් ත්‍රිකෝණ ප්‍රමේය හරි. ඒක කියලා ගන්නත් පුළියන්නත් පුළුවන්. හරි. එතකොට මේක පළවෙනි කාර්යය. මම මේ දෙකම x කියලා ගන්නවා. හරි. ඊට පස්සේ එතනින්ම ත්‍රිකෝණයෙන් එළියට එනවා අපව. එතන ත්‍රිකෝණයෙන් මම එළියට ඇවිල්ලා ලියනවා. එතකොට මොකද්ද? එතන සලකන්නේ ඒ ත්‍රිකෝණයමයි TRP ත්‍රිකෝණය සලකා. නැවත සලකන්නේ TRP ත්‍රිකෝණයම තමයි. ඒක සලකලා ඒක ලියනවා පාදයක් දික් කිරීමේ සැදෙන බාහිර කෝණය. එතන අපි ලියත හැකි PRS කෝණය සමානයි අර කෝණ දෙකේ එකතුව. PTR ධන PTR ධන RPT. හරි. මොකද හේතුව පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර කෝණ දෙක එකතුවට සමාන වේ. ඒක ලියන්න. ඊට පස්සේ මෙතන එනවා. එතකොට x ධන x කියලා කියන්න අපිට එනවා 2x කියලා. හරි. ඔන්න දැන් මේක 2x කියලා මම ගත්ත විදිය පෙන්වුවා. හරි. ඒ කාරණේ හරි. ඊට පස්සේ එතන 2x නම් මෙහා පැත්තේ කෝණ 2x වෙනවා කියලා මම නැවත ලියන්න වෙනවා. ඒක ලියන්න වෙන්නේ ඒ ත්‍රිකෝණය සලකලා.
අපි එකක් දියම් බලන්න. එතකොට මම ලියනවා මෙතන ගන්නවා RPS RPS ත්‍රිකෝණය සලකා. හරි මෙන්න මේක සලකනවා RPS ත්‍රිකෝණය සලකනවා. ඒක සලකුවාට පස්සේ මට ගන්න පුළුවන් ඒකෙත් පාදයක් සමානයිනේ. ඒකෙත් මම ලියනවා මොකද්ද? අපිට මෙතන ගන්න පුළුවන් PR සමානයි RS. එතකොට ඒකත් දත්තය. හරි ඒක පාවිච්චි කරලා මම මෙතනින්ම ලියනවා PRS ත්‍රිකෝණය සමානයි PSR ත්‍රිකෝණය. ඒ වගේ මේක දැන් මොකද්ද වෙන්නේ? ඔටෝම මොකද්ද වෙන්නේ? 2x වෙනවා. හරි. ඒක 2x වෙනවා. මොකද කලින් තැන PRS වලගේ අපි ගත්ත නිසා. හරි. එතකොට මේක 2x වුණා. හරි. එහෙම ලියන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ හරි බලන විතරක් හරි. ඒකත් 2x වුණා. දැන් අනිත් පැත්තෙන් එන්න ඕනේ. දැන් මොකද දැන් අපි මෙතන මේ x කියලා ගත්ත එකක් පාවිච්චි කරලා මේකත් x කියලා පෙන්වන්න. එතකොට මම ලියනවා QR ජයය සලකා. දැන් එතකොට මම කර ජයයක් සලකන්න ඉපැ. ජයයක් සලකන තුරු චාපයක් ගැන අපිට කතා කරන්න බෑනේ. මම ලියනවා කිනතා QR චාපේ සලකා කියලා ගමුකෝ. QR චුළු මේ සුළු චාපේ සලකා. QR සුළු චාපය සලකා. මේක සලකලා තමයි මම ගන්නෙ. හරි. ඒකෙන් මට ගන්න පුළුවන් QPR කෝණය සමානයි QSR වේ. මොකද හේතුව? මොකද? එකම ඛණ්ඩයේ කෝණය. ඒක ලියන්න. එකම ඛණ්ඩයේ කෝණය සමාන නිසා. හරි. එකෙන් මම පාවිච්චි කරලා මෙතන ගන්නවා. එහෙනම් මොකද්ද? මට ගත හැකි QSR කෝණෙත් සමාන වෙනවා අංශක x කියලා අපි ගත්තා. හරි. ඔන්න ඒකත් ආවා. හරි. ඊට පස්සේ එහෙනම් මම ලියනවා මොකද්ද? මට ලියත හැකි එම නිසා QSP කෝණය සමානයි. මොකද ලොකු කෝණය පොඩි එක අඩු වෙන්න ඕනේ. PSR කෝණය අඩු කිරීම RSQ කෝණය. දැන් මට දත හැකි මේක 2x මේක x. ඒ කියන්නේ උත්තරේ අපිට x කියලා එනවා. අපිට එම ඒක නිසා කියන්න පුළුවන්. එම නිසා මොකද්ද? එම නිසා අපිට ගන්න පුළුවන් මෙතන QS යනු මොකද්ද? QS යනු RSP හි කෝණ සමච්ඡේදකයයි. කෝණ සමච්ඡේදකයයි. හරි. පළවෙනි එක හැමෝගෙම හරිද? ප්‍රශ්න මොකක් තියනවද ඒ සම්බන්ධව? ඉමේජ් හරිද? නිත්‍ය හරිද? දිනුකි? දෙවෙනි කොටසේ අපිට කියනවා ගානේ අන්න ත්‍රිකෝණ දෙකක් අංග සම කරන්න. බලමු මේ ත්‍රිකෝණ දෙක කොහෙ තියෙන්නේ කියලා මාක් කරගම් බලන්න. ත්‍රිකෝණ දෙකක්. එතකොට ත්‍රිකෝණ දෙක දිලා තියෙන්නේ PQS එක. PQS මම මාක් කරගන්නවා ඒක. මෙන්න මේ ත්‍රිකෝණෙයි. මෙන්න මේ ත්‍රිකෝණෙයි. මේක ත්‍රිකෝණයක්. PQS එක. අනිත් එක QRT එක. මෙන්න මේක තමයි අපිට දීලා තියෙන ත්‍රිකෝණ දෙක. මොන ත්‍රිකෝණ දෙක තමයි අංග සම කරන්න කියලා කියන්නේ. බලමු අපි දැන් මෙතන අංග සම කරපුවා, ඒ කියන්නේ සමාන ඒවා තියනවාද කියලා දැන්. හරි. මෙයා x කියලා අපිට හම්බුණා. හරි.
එයා x නම් මෙන්න මේක x ඉඳා මේ ත්‍රිකෝණය මෙන්න මෙයත් x දැන් මේක අපි ගන්න ගන්න දැන් ආ දැන් මෙයත් x නේ මෙයත් x ඔන්න එක කෝණයක් සමානයි හරි ඒ වගේම සමාන පාද දෙකකුත් තියෙනවා මේ එතකොට දැන් අපි එහෙනම් අපි ගන්න පුළුවන් අපිට එක කෝකෝපා අවස්ථාව ගන්නත් පුළුවන් දැන් කෝණේකුයි පාදේකුයි නැත්තම් පාකෝපා අවස්ථාව ගන්න පුළුවන් පාදවල මීටරේ සමාන කරන බැවගේ මේක කෝණවලින්ම නේ ගියේ ඒතර අපිට පුළුවන් පහසුවෙන්ම බල මෙන්න මේකයි පාදය දික් කිරීමෙන් සෑදෙන වෘත්ත ත්‍රස්තක පාදය දික් කිරීමෙන් සෑදෙන එක දාලා ගන්නත් පුළුවන් මෙන්න මේ කෝණේ මේකයි මෙයාගේ සම්බන්ධ වෙන්නේ එතකොට මෙන්න මෙයා මේ දෙන්න සමාන කරගන්න ක්‍රමයක් හොයාගන්න වෙනවා. දැක්කද ඒ එකමත් සම්පාත වෙන්නේ එකෙන් දැන් මේ රේඛාව කියලා මෙයාමත් සම්පාත වුණා මේ කෝණේ කියලා මෙතන සම්පාත වුණාට පස්සේ හරියටම මේ කෝණයට සම්පාත වෙන්නේ මෙන්න මෙන්න මේ දෙන්න සමාන කරගත්තා නම් හරි. මේ දෙන්න සමාන කරගන්න මෙතන පුළුවන් පාදයක් දික් කිරීමෙන් සෑදෙන මේක සමාන වෙනවා මේක 2x. මේක හරි මේක 2x වෙනවා. සමානින්ද මෙයක් 2x වෙනවා. හරි එයා 2x නම් මෙයා 2x නයි මොකද ඒ දෙන්නම මේ PS කියන මේකෙම හරි පුළුවන් එතකොට මේකේ කාටද මේක අංග සමවස්තාව ආවද කෝකෝප අවස්තාව ආපුවා ඉන්නවද කවුරු හරි නමයි කෝකෝප අවස්තාව ආපුවා ඉන්නවද අංග සම කරපු කෙනෙක් ඉන්නවද සර් එතන අංග සම කරාර කෝණය ගත්තේ වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීම ඒක කෙලින්ම ගන්න බැහැ නේද කෙලින්ම ගන්න බෑ එක සැරෙම වෙන්නේ නෑ නේද පුළුවන් සර් QR T කෝණය සමාන වෙනව නේද QPS කෝණයට QR sorry QPS එකයි QR T කෝණය QR T එකයි ඔය විතර උඩ දවස ගන්න පුළුවන් අරනේ දෙක ගන්න සම්පාත වෙනවනේ දෙකයි බලන්න ඕනේ. ඔව් ඒකත් හරි. එහෙම ගන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඒක කෙලින්ම මෙතනින්ම ගන්නත් පුළුවන්. එහෙනම් අපි ඒක දාමු. හරි. අපිට කෙලින්ම එක පාවිච්චි කරන්න පුළුවන්. හරි අපි ලියමු බලන්න. දැන් මම මෙතෙන්දි ගන්නවා. එහෙනම් T R Q ත්‍රිකෝණය හා Q P S ත්‍රිකෝණය සලකමු. හරි. මේ දෙන්න තමයි සලකන්නේ. එතකොට මේක අපිට එකක් දැන් අපිට කලින් අගයන් දීලා ගත්තේවා තියෙනවා. එතකොට මේ දෙක දාන්න පුළුවන්. මොකද පළවෙනි එක Q T R කෝණය සමාන වෙනවා. Q T R කෝණය සමාන වෙනවා මෙයාගේ Q S T කෝණයට. හේතුව සාධිතය කියලා ගන්න පුළුවන් ඉහෙද. ඇයි ඉහෙද පෙන්නලා තියෙනවනේ. හරි. දෙවැනි එක පාදයක් තියෙනවා. ඊට කලින් තව කෝණයක් දාලා ඉන්න පුළුවන් නම් හොඳයි. මොකද කෝකෝප අවස්ථාවනේ. එතකොට දෙවැනි කෝණේ ගන්න පුළුවන්. ඔයා කිව්ව ක්‍රමයට TRQ. TRQ කෝණේ සමාන වෙනවා. මොකද උද්ගතවලසේ පාද දෙකකින් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වෙනවා. ඒ කියන්නේ QPS කෝණේ සමාන වෙනවා. හරි අපි යන් ලියන්න මොකද්ද වෘත්ත චතුරස්‍රයක ඒවා ලියන්න කෙටියෙන් චතුරස්‍රයක බාහිර කෝණ හරි අලුවන් කෙටියෙන් හරි ලියන්න ඕන හරි දැන් බලමු අපි පාදයේ ගන්න කලී පාදයේ අපිට ගැලපෙනවද කියලා ඒක මුලින් බලලා ඉන්න මම අර කියලා දෙන්නේ T එකත් එක්ක සම්බන්ධ වුණේ අරකේ S කෝණය හරි ඊට පස්සේ දැන් අපි මේ ගත්ත ක්‍රමයට R එකත් එක්ක සම්බන්ධ වුණේ අරකේ P කෝණය
හරි r එකත් එක්ක සම්බන්ධ වෙන p කොහොමද තව ඉතුරු එකයි ඉතුරු q එක සම්බන්ධ වෙන්නේ කාත් එක්කද q එක්කම තමයි දෙකම q කියලා එක තැන තියෙන්නේ හරි දැන් බලමු අපි ගත්ත පාදය අපි තියනවා tr තියෙනවා tr එකට සම්බන්ධ වෙලා තියෙන්නේ ps එක හරි ප්‍රශ්නයක් නැහැ ඒ කියන්නේ හරි එහෙනම් මම ගන්නවා ඒක මොකද්ද ts සමානයි sorry tr සමානයි tr සමානයි ps මේක මොකක්ද දත්තය එහෙනම් අපිට කියන්න පුළුවන් මේක කෝකෝප අවස්ථාවෙන් අංග සම වෙනවා කියලා එහෙනම් මම ගන්නවා tqr ත්‍රිකෝණය කෝණමිති ත්‍රිකෝණය අංග සමයි qps ත්‍රිකෝණය මොකක්ද අවස්ථාව කෝ කෝ සාමාන්‍යයෙන් කෝණය කෝණය අරගෙන තමයි අන්තිමට පාදයේ චෙක් කරලා දාගන්නේ හරි හරි දැන් මේක ඉතිරියන් රූපංග ටිකත් අපි ලියන්න වෙනවා මම හැම වෙලාවෙම කියලා ඔකට ඉතිරියන් රූපංග ටික ලියන්න කියලා මොකද ඒක අපිට අවශ්‍ය වෙන අවස්ථා තියෙනවා මම මෙතන ලියනවා ඉතිරියන් රූපංග ටික එහෙනම් හරි ඉතිරි අනුරූප අංග ඉතිරියන් රූපංග ටික මම ලියාගෙන ලියාගෙන යනවා දැන් මෙතන කෝණ දෙකක් දුන්නා තව එක කෝණයක් ඉතුරුලා තියෙනවා එහෙනම් මම ඒක ගත්තා TQR කෝණය සමානයි PQS කෝණයට ඔන්න එකක් පාද ගත්තාම TQ සමානයි TQ පාදයේ දෙකින් සමාන වෙනවා SQට SQ අනිත් එක QR එක සමාන වෙනවා QR එක සමාන වෙනවා PQට හරි ඔන්න ඉතිරි අනුරූපංග ටිකත් ලිව්වා. හරි. ඔන්න ඔක දැන් අපි දෙවෙනි කොටස කම්ප්ලීට්. ඉතරම ඉතිරි අනුරූපංග ටික ලියන්න. මොකද ඒක අපිට හැම වෙලාවෙම වටිනම දෙයක්. හරි. ඊට පස්සේ අපිට ගන්න තියෙන ඊළඟ කොටස අවසානයේක මොකද කෝණයක් දෙනවා ඒකලෝ. ඒකල් දෙනවා QTR අංශක 30 ලු. බලමු අපි මාක් කරලා කොහෙද QTR තියෙන්නේ කියලා. අංශක QTR. ආ ඒ කියන්නේ මෙන්න මෙයා අංශක 30 ලු. ඊළඟ අපිට කියනවා QS විස්කම්භයක් කියලා පෙන්වන්නලු. මොකද QS කියන්නේ විස්කම්භයක්. ඒ කියන්නේ මෙන්න මෙයා. එතකොට QS විස්කම්භයක් වෙනවා නම් අපිට ගන්න වෙන්නේ ඊළඟට දෙන්න මට එතකොට බලමු දැන් අපේ ගාන ඊළඟ කොටස QS විස්කම්භයක් වන බව හේතු සහිතව හරි විස්කම්භයක් කියනවා නම් අපිට කරන්න පුළුවන් එකම දේ එන්නේ මොකද්ද අර්ධ වෘත්තයේ කෝණ ඍජු කෝණ වෙන්න ඕනේ ඒක තමයි අපිට විස්කම්භයක් කියලා පෙන්වන්න තියෙන සරලම ක්‍රමය ඒ කියන්නේ මෙන්න මේ කෝණය මම තව කලර් එකක් පාවිච්චි ගන්නම් මේකට හරි මෙන්න මේ කෝණය මෙන්න මේක අංශක 90ක් කියලා අපිට පෙන්වන්න වෙනවා එහෙමනම් QS විස්කම්භයක් කියලා පෙන්වන්න නම් හරි එතකොට අපිට කොහොමද ගන්න පුළුවන් අපිට මේ ත්‍රිකෝණෙම 2x 2x කියලා අවස්ථා දෙකක් ඇවිල්ලා තියෙනවානේ දැන් මෙතන එක එකක් නම් මේක x කියලා අපි දන්නවනේ එතකොට අපිට කෙලින්ම ගන්න පුළුවන් මම ලියනවා අපි සලකනවා මෙතන විස්කම්භයක් කියලා පෙන්න අපිට දැන් මෙතන අපිට ගන්න වෙනවා ඒ කියන්නේ 2x කියන්නේ p R S කෝණය හරි සමාන අංශක 60යි හරි උතර 62ක් තියෙන්නේ 62ක් කිව්වට පස්සේ මෙතන මොකද සමාන 62යි ඉතුරු වෙන්නේ එතකොට ඒ කියන්නේ අපිට ගන්න පුළුවන් P R S ත්‍රිකෝණය සලකා මෙන්න මේක සලකනවා මේක සලකලා ඉවරලා මොකද කරන්නේ මේක අපිට ගන්න පුළුවන් R P S කෝණය සමානයි අපි සම්පූර්ණ 180යි එයාගෙන් 62ක් අඩු වෙන්න ඕනේ 60 දාන 60. ආ ඒ කියන්නේ 120 කියන්නේ යත් අංශක 60යි. හරි. එතන මෙයත් අංශක 60යි දැන්. ඊපස්සේ මෙතන අපි දන්නවා දැනටමත් Q P R කියලා කියන්නේ අංශක කීයද? 30යි. එහෙනම් අපිට එම නිසා අපි ලියද හැකි Q P
S කෝණය සමානයි අංශක 90කි. මොනෝක හරියක 90යි. එහෙනම් එම නිසා මොකද්ද? අර්ධ නැත්නම් අර්ධ වෘත්තයේ කෝණ ඍජු කෝණයක් වෙන නිසා ඒක ලියන්න ඕනේ. අර්ධ වෘත්තයේ කෝණ ඍජු කෝණ වෙන නිසා මොකද වෙන්න ඕනේ? අපිට ගත හැකි QS යනු QS යනු විස්කම්බයකි. හරි. නොපැහැදිලි තැනක් තියනවාද ළමයි? ඔයාලා මොකක්ද පැහැදිලි නැත්නම් තියෙනවා නම් අහන්න පුළුවන්. හරි. පැහැදිලි නැත්නම් තියෙනවා නම් අහන්න පුළුවන්. හරි. මොකද මේක මේ මේකත් හොඳ වටිනම ගානක් 2019. මොකද මේකෙත් වෘත්ත චතුරස්‍ර සම්බන්ධ කරලා තියෙනවා. අර්ධ වෘත්තයේ කෝණය සම්බන්ධ කරලා තියෙනවා. ඊට පස්සේ එකම ඛණ්ඩයේ කෝණ තියෙනවා. ත්‍රිකෝණ සම්බන්ධයව හෙට මෙට කරලා තියෙනවා. මට හිතෙනවා මේක මේ කියන්නේ මේකත් ගොඩක් මේ අපිට කිට්ටුවෙන් යන ගානක් වෙයි කියලා විභාගෙත් එක්ක. එච්චරම අමාරු ගානක් නෙවෙයි, සාමාන්‍ය සරල ගානක්. හෙට මෙට කරලා අගයන් ටික හදා ගන්න තියෙන්නේ. විශේෂයක් තියෙන්නේ මේක ඇතුළට අංග සමවස්තාවක් දාලා තියෙනවා. සාමාන්‍යයෙන් අංග සමවස්තාව දාන්නේ නැහැ. හැබැයි දාන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ දැම්මයි කියලා. දැන් මේ පේනවනේ මේක හදන්න පුළුවන් නේ. ඒකයි මම මේ ගාන ඔයගොල්ලන්ට තෝරගත්තේ. මේකට අංග සමවස්තාවක් සම්බන්ධ කරලා. මොකද සාමාන්‍යයෙන් බස්නාහිර පළාත් පේපර්ස් එකත් එක්ක විභාග පේපර් එකත් ගොඩක් කිට්ටුවෙන් යනවා කියලා මම ඔයගොල්ලන්ට හැමදාම කියනවනේ. ඒකයි මම විශේෂයෙන්ම මේ ගාන තෝරගත්තේ. හරි. මේකත් හදන්නක බලන්න ඉක්මනට. මේ මක් මේ හදන්න ලියා ගන්න සම්පූර්ණ ගානම.